සම්පූර්ණයෙන්ම ශ්‍රමදානයක් නෙමෙයි, ඇත්තනම් භූමිදානයක් තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ විපක්ෂයක් නැත්තටම නැති පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙලා තියෙනවා. දෙක හම්බලා තියෙන රජයන් වල ඉතිහාසය කොහොමද කියලා, ප්‍රතිඵල මොනවාද කියලා දැන් මොකද කියන්න තියෙන්නේ? මේ අපිට වැඩ කරගෙන යන්න ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් දෙන්න කියන එක මිසක් තුන්වෙනි දේ කතාවක් කිව්වේ නැහැ. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ මේ කිසිම ආණ්ඩුවකට කිසිම පක්ෂයකට නොලැබිච්ච තරමේ පාර්ලිමේන්තු බලයක් මාලිමාට ඇලෙතර, මේක තමයි ඉතිහාසයේ වැඩිම බලය තනි පක්ෂයක් විසින් දිනාගත් අවස්ථාව. අපි හිතනවට වඩා සෑහෙන පිරිසක් අනිත් අපේක්ෂකයන්ට, ඒ කියන්නේ සජිත් ප්‍රේමදාසට, රනිල් වික්‍රමසිංහට නහය වහගෙන හරි ඡන්දෙ දීලා තියෙනවා සමග ජන බලවේගයේ සම්බන්ධයෙන්, සිලින්ඩරේ සම්බන්ධයෙන් විශාල කලකිරීමක් සමාජයට තියෙන බව තේරුණා. ඒ නාමල්ගේ වැඩේ කෙරුණා. අර රනිල් වික්‍රමසිංහ තනි මිනිහා, රනිල් වික්‍රමසිංහ කියන්නේ තනියෙන් වුණත් ගේමක් ගහනවා. එතකොට රනිල් වටේ හොරු ටික හොරු හිටියා කියලා චෝදනා තිබ්බට ඒව අදාළ වෙන්නේ නැහැ. රනිල් කියන්නේ රනිල්, හොරු ටික අදාළ වෙන්නේ නැහැ රනිල්ට ඡන්ද දෙන්න කියලා. මාලිමාව කෙරෙහි තිබපු විශ්වාසයේද වැඩි නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ නැත්නම් සිලින්ඩරය, සජබේ, සජීත්, පොදු ජන පෙරමුණ, මෛත්‍රීපාද සිරිසේන මේ ඔක්කොටම තිබ්බ කලකිරීමද වැඩි? මේ පාලක පැලැන්තිය සම්බන්ධයෙන් ඉතාම දැඩි අපේක්ෂා බංගත්වයක්, දැඩි කලකිරීමක්, දැඩි කෝපයක් මිනිස්සු තුළ කැකෑරෙමින් තිබිලා තියෙනවා. අනිත් පැත්තෙන් කියවල මාලිමාවේ අපේක්ෂකයෝ කවුරුත් දන්නේ නැහැ. ඒගොල්ලෝ කවුරුත් දැකලා නැහැ. ගම්බල කිසි කෙනෙක් ඒගොල්ලන්ව අඳුරන්නේ නැහැ. ඒ කිසිම එකක් අදාළ වුණ නැහනේ. මිනිස්සු හොයාගෙන ගිහිල්ලා ඡන්ද දුන්නා. කාට උනත් කමක් නැහැ, උඹලට වඩා උන් හොඳයි කියලා ඡන්ද දුන්නා නේද? සරල කතන්දර ඒකනේ. මං හිතන්නේ ඉතිහාසයේ අර වැඩිම ප්‍රමාණයක් වෘත්තීය වේදීන්ට ඉඩ හම්බුනේ මේ කැබිනට් මණ්ඩලයේ. උතුරේ දෙමළ ජනතාව කවදාවත් මේ වගේ විශ්වාසයක්, මේ වගේ විශ්වාසනීය බවකින් ඡන්ද දීලා නැහැ. මුස්ලිම් ජනතාව මේ වගේ විශ්වාසනීය බවකින් ඡන්ද දීලා නැහැ. කඳුකර ජනතාව මේ වගේ තමන්ගේ ප්‍රජාව නියෝජනය කරන අර සාම්ප්‍රදායික බල කඳුර වලට පයින් ගහලා එළවලා විපක්ෂය දැන් මේ තියෙන විපක්ෂය පාර්ලිමේන්තුවේ මොකද්ද උන්ට කරන්න තියෙන්නේ? අතරම විපක්ෂයට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. විපක්ෂය වෙනම නිවාඩුවක් දාලා හිතන්න ඕනේ තමන්ට මොකද්ද උනේ කියලා. කියන Quick chat with Sachini. Quick chat. අයිබෝන් ක්වික් චැට් ප්‍රෝග්‍රෑම් එක අද දවසෙත් අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා. අද දවසෙත් මම ආරාධනා කරා සමාජ විශ්ලේෂක රසික ජයකොඩිට. මොකද මේ මැතිවරණත් එක්ක, මේ ප්‍රතිඵලත් එක්ක මුළු ලංකාවම වෙනස් වෙලා ලංකාවම අලුත් වෙච්ච ස්වභාවයක් තියෙනවා. මීට කලින් අපි රසිකත් එක්ක මේ වැඩසටහනේදීම මේ මැතිවරණ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා, අදහස් ප්‍රකාශ කරා. ඒ අදහස් කොහොමද ගැලපෙන්නේ කියන කාරණාවත් එක්කම වගේම අද දවසේ අමාත්‍ය මණ්ඩලය දෙවුරුම් දුන්නා. අන්න ඒ ගැනත් අපි සුදනම් වෙනවා කතා කරන්න. රසික අයිබෝන්. අයිබෝන්. මීට කලින් ක්වික් චැට් එකේදී රසික කිව්වා මහ මැතිවරණයෙන් මාලිමාවට 3-2 හම්බෙන්නේ නැත්තම් හොඳයි. සහ අර බෙන්තර ඇල්පිටිය ඡන්දෙත් එක්ක කිව්වා මාලිමාවට දිනාගන්න බැරි සමාජ තීරුවක් තියෙනවා කියලා. හැබැයි දැන් ওই ටික කොහොම අනිත් පැත්ත වෙලා වාර්තා පිට වාර්තා තියලා ඉතිහාසය අලුත් කරලා මාලිමාව අති දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරනවා. දේශපාලන දිස්ත්‍රික්ක ගත්තම දිස්ත්‍රික්ක 21ක් ජයග්‍රහණය කරනවා. ඒ වගේම තමයි ආසන 159ක් මේ ඔක්කොම වාර්තා. සහර 3% මට්ටමේ ඉඳලා මිච්චර් ජයග්‍රහණයක් වාර්තා කරපු එකම පක්ෂය බවටත් පත් වෙනවා. මේක හරි වෙනසක්. ඒ කියන්නේ මේ වෙනස සමහර වෙලාවට මාලිමාවත් මෙච්චර බලාපොරොත්තු නොවුණා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි යාපනය ගැන කතා කරමු. යාපනය අපි ජීවිතේ හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. මෙහෙම දකුණේ පක්ෂයකට මෙහෙම සහයෝගය දෙයි කියලා. දැන් මාලිමාවට 3-2 ලැබිලා ඉවරයි. සහරසික කිව්වා 3-2 හම්බලා තියෙන රජයන් වල ඉතිහාසය කොහොමද කියලා, ප්‍රතිඵල මොනවාද කියලා. දැන් මොකද කියන්න තියෙන්නේ? දැන් ඇත්තටම මම හිතුවේ සම වැඩසටහන් කීපයකත් කිව්වේ මාලිමාව 130 ආසන 130 වගේ සීමාවක ඉන්නවා කියන එක. මට මතකනේ අපේ කලින් වැඩසටහනත් කිව්වද කියලා. නමුත් මම ඒ කීප එක මේ ඔය කතන්දරේ කිව්වා. 130න් අපි හිතමු 159කට දැන් ගිහිල්ලා තියෙනවා. ඔය වැඩි ප්‍රමාණය දකුණෙනුත් හිතුවට වඩා වැඩිපුර ඇවිල්ලා තියෙනවා. ඒ වගේම රණිත් වැඩි ප්‍රමාණය එන්නේ උතුරු නැගෙනහිර. මෙච්චර කල් ද්‍රවිඩ ජාතික සන්ධානෙට අර බදුදීන්ගේ පක්ෂයට, ACMC එකට, මුස්ලිම් කොංග්‍රසයට, එතකොට
පිල්ලයාන්ට කරුණාම්මාන්ට විග්නේශ්වරන්ට ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ට එතකොට ඒ වගේ අයට ගිය පක්ෂ ඒ වගේ අයට ගිය ඡන්ද කෙලින්ම කුට්ටිය පිටින් ඇවිල්ලා තියෙන මාලිමාවට. එතකොට ඒකත් එක්ක මං හිතන්නේ ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවකට කිසිම පක්ෂයකට නොලැබිච්ච තරමේ පාර්ලිමේන්තු බලයක් මාලිමාට ඇලෙතර මේක තමයි ඉතිහාසයේ වැඩිම බලය තනි පක්ෂයක් විසින් දිනාගත්ත අවස්ථාව. ඉතින් ඒක මං හිතන්නේ කවුරුවත් ඊට කලින් එහෙම හිතුවයි කියලා. උදාහරණයක් විදිහට ටිල්වින් සිල්වා තමයි මේ ජේවිපීකේ ප්‍රධාන ලේකම්වරයා. ඔහු උනත් ඡන්දෙට කලින් මේ අපිට වැඩ කරගෙන යන්න ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් දෙන්න කියන එක මිසක් තුන්වෙනි දේ කතාවක් කිව්වේ නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ටිකක් ඔය වගේ ඒ වගේ තැනක ඒ වගේ ටෝන් එකකින් තමයි කතා කළේ. වැඩ කරගෙන යන්න ශක්තිමත් බහුතර බලයක් ලබා දෙන්න කියන එක තුනෙන් දෙක කියන එක මං හිතන්නේ කවුරුවත් එහෙම බලාපොරොත්තු නැහැ. ඔව් අපේට අපේ මේ වැඩසටහනටම සුනිල් හඳුන්හැති මහත්මයාව ඔහු කිව්වෙත් වැඩ කරගෙන යන්න පුළුවන් අපිට බහුතරයක් දෙන්න මිසක් ඒක තමයි රියලිස්ටික් ඒක තමයි යථාර්ථවාදීව බලාපොරොත්තු වෙන්න තිබ්බ ගාන. වැඩ කරගෙන යන්න පුළුවන් පහසුවෙන් වැඩ කරගෙන යන්න පුළුවන් අමාරු වෙන්නේ මේ නේ එක ආසනයක් වැඩිපුර තියාගෙන යන බහුතර බලයක් නෙමෙයි ලේසියෙන් පණතක් එහෙම සම්මත කරගන්න පුළුවන් එහෙම බහුතර බලයක්. නමුත් කාටවත් හිතාගන්න බැරි විදිහට මහා විශාල ජන රැල්ලක් උතුර විතරක් නෙවෙයි දකුණෙත් ආවා. ඒ කියන්නේ ඒකේ තේරුම් ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. පළවෙනිම එක තමයි අපි උතුර කතන්දරේ වෙනම කතා කරමු. දකුණ කතා කළොත් ගියපාර ජනාධිපතිවරණේදී අපි හිතනවට වඩා සෑහෙන පිරිසක් අනිත් අපේක්ෂකයන්ට ඒ කියන්නේ සජිත් ප්‍රේමදාසට රනිල් වික්‍රමසිංහට නහය වහගෙන හරි ඡන්දෙ දීලා තියෙනවා. ඒගොල්ලෝ බය වෙලා තියෙනවා මාලිමාව ආවොත් මාලිමාව ජනාධිපතිවරණය ජයගත්තොත් අනුරු දිසානායක ජනාධිපති වුණොත් සම්පූර්ණයෙන්ම මේ රට කන පිට පෙරලේ කියලා. ඒ කියන්නේ IMF එක අකුලගෙන යයි තානාපති කාර්යාලය අකුලගෙන යයි නේද මහා චන්දදාසරයට කලබල ඇති වෙයි ගෙවල් 88 89 වගේ ඇවිල්ලා ඩෙන්ටි කාඩ් අරගෙන යයි වගේ එහෙම බය ඒ වගේ බයක් හින්දා ඒ අය නහය වහගෙන හරි අකමැත්තෙන් හරි රනිල්ට සජිත්ට ඡන්ද දීලා තියෙනවා. එතකොට මේ පාර මහා ඡන්දදී ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙන මොකද ඔප්පු වුණා ඒ බොරුව ඒ බීතිය බොරුවක් කියලා. ඒක කිසිම පදනමක් නැති බොරුවක්. එතකොට කලින් අර බයට අර පැත්තට දීපු අය හෝල්සේල් එකේ මේ පැත්තට හැරුණා. එතකොට පැහැදිලිවම විශාල ඡන්ද සංඛ්‍යාවක් ඒගොල්ලන්ගෙන් කැඩිලා ආවා. එතකොට ඒක අපි හිතරවඩා ඒ කොටස ලොකුයි. ඒ වගේම අර අනිත් පක්ෂ සම්බන්ධයෙන් ඒ කියන්නේ විපක්ෂයේ පක්ෂ සම්බන්ධයෙන් සමග ජන බලවේගයේ සම්බන්ධයෙන් සිලින්ඩරේ සම්බන්ධයෙන් විශාල කලකිරීමක් සමාජයට තියෙන බව තේරුණා. ඒ වගේම අර මට හිතෙනවා සිලින්ඩරේට නම් මේ සංඛ්‍යා විදිහට ගත්තාම ඡන්ද සංඛ්‍යාව ගත්තාම සිලින්ඩරේ දවැන්ත පසුබෑමක් ලැබලා තියෙනවා. ඒ කියන්නේ පහුගිය ජනාධිපතිවරණේ ඒගොල්ලන්ට 100ට ආවා 100ට 17ක් 100ට 17ක 17ක් නේද 100ට 17 මේ පාර සම්පූර්ණයෙන්ම කියන්නේ කනපිටම පෙරලිලා තියෙනවා. එතකොට ඒකේ මම දකිනවා ලොකු හේතුවක් තමයි ගිය පාර ඡන්දෙදී ඒගොල්ලෝ කියපු කාරණේ අර රනිල් වික්‍රමසිංහ තනි මිනිහා රනිල් වික්‍රමසිංහ කියන්නේ තනියෙන් උනත් ගේමක් ගහනවා. එතකොට රනිල් වටේ හොරු ටික හොරු හිටියා කියලා චෝදනා තිබ්බට ඒව අදාළ වෙන්නේ රනිල් කියන්නේ රනිල් හොරු ටික අදාළ වෙන්නේ රනිල්ට ඡන්ද දෙන්න කියලා. ඒක ජනාධිපතිවරණේ. එතකොට ඒ තර්කය පිළි අරගෙන සාමාන්‍ය 117ක් ඡන්ද දුන්නා. දැන් එතකොට මේ පාර රනිල් නෑ අර හොරු ටික එනවනේ ඡන්දෙට. එතකොට ඒකේ කණ්ඩායම විදියට බැලුවොත් එහෙමනේ. ඒගොල්ලන්ගම තර්කයට අනුව හොරු හිටියයි කියලා බොරුවට දඟලන්න ඕනේ නෑ. රනිල් තනියෙන් මැච් එක ගහයි. දැන් මේ පාර ඒ රනිල් නෑනේ. දැන් අර හොරු හිටිය කමක් නෑ කියලා හිටපු හොරු ටිකනේ දැන් මේ පාර ආවේ. ඒකට එහෙනම් ඒකට බරපතල ප්‍රතික්ෂේප වීමක් සමාජෙන් තියෙනවා. ඒකෙන් සෑහෙන පිරිසක් මාලිමාට ගිහිල්ලා තියෙනවා. තවත් ඉතා සුළු පිරිසක් පොහොට්ටුවටත් ගිහිල්ලා තියෙනවා. පොහොට්ටුවේ නිකන් පොඩි වැඩිවීමක් තියෙනවා. නිකන් ඡන්ද අර සාමාන්‍ය 2.56ක 3 බවට පත් වෙලා තියෙනවා. සහ මේ ජාතික ලැයිස්තුවේ උඩින්ම හිටියේ තමා රාජපක්ෂ. මට හිතෙනවා මේ පොදු ජන පෙරමුණ බලා පොඩක් චකිතෙන් ඉන්නේ තෙවුලන්ට. එක ජාතික ලැයිස්තුවක් කො හම්බෙයිද නැද්ද වගේ ස්ථාවරිකත් ඉන්නේ නැති හැබැයි තියෙනවා. පොදු ජන පෙරමුණ ඡන්දෙට දැම්මම ඔය කට්ටිය මේ පාර ආවේ ගොඩක් අලුත් කට්ටියනේ. ඒගොල්ලෝ දැම්මම ඒගොල්ලන්ගේ පොදු ඒගොල්ලෝ සියලු දෙනාම එකතු කරගන්න ඡන්දවලි නාමල්ට පාර්ලිමේන්තු වෙන්න. තවත් වචන ලිකේවා නාමල්ට පාර්ලිමේන්තු වෙන්න මේ පාර පොදු ජන පෙරමුණ අර තමන්ගේ පක්ෂය අර කලින් හිටපු කනිෂ්ඨ කට්ටිය වගේම අර යන්නේ නම් අහිමි වෙලා හිටපු දේශපාලන සරණාගතියෝ ටික ඡන්දෙට දැම්මා. ඒ එකතු වෙන ඡන්දවලි නාමල්ට පාර්ලිමේන්තු යන්න. ඉතින් ඒ වැඩේ වුණා.
ඊට අමතරව ඒගොල්ලන්ට තව ආසන හම්බුණානේ දෙකක් හම්බන්තොටින් ආව තව කොහෙන් හරි ආව එක දැනකි. එතකොට ඔය කාරණේ තමයි සිද්ධ වුණේ. එතකොට ඕක ඒ නාමල්ගේ වැඩේ කෙරුණා. එතකොට ඔය වගේම මේ මේ ඔය 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 ප්‍රන්ද ප්‍රතිඵලය බැලුවහම මාලිබවට මේ මේසා විශාල බලයක් ඇත්තටම කැඩිලා ගියේ. අර මම හිතනවා ප්‍රධානතම කාරණේ එකකින් අපිට තේරෙනවා ලංකාවේ මිනිස්සු මේ පරණ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය ගැන කොච්චර කලකිරීමකින් ඉඳලා තියෙනවද කියලා සහ ඒ කලකිරීමේ පරිමාණය අපිට වුණත් හිතාගන්න බැරි තරම් විශාලයි. ඒ හින්දා තමයි අර ගියපාර ඡන්ද ප්‍රතිඵලයේ තේක ඇත්තටම හරියට පෙනුන්නේ නැහැ. දෙකට හේතුව අර දේශපාලන ක්‍රමය ගැන කලකිරුණත් රනිල්ල සජිත්ල ගැන කලකිරුණත් මේ පැත්තට දුන්නොත් ඊට වඩා මහා විපර්යාසයක් එක රැයින් වෙයි කියලා හිතලා බය වෙලා හිත හදාගෙන අර පැත්තට දුන්න එකක් තමයි උනේ. දැන් මේ පාර තමයි මේ බය නැතුව ඒගොල්ලන්ට නිදහසේ තමන්ගේ මතයේ ඡන්දකදී ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබුණේ. එහෙම අවස්ථාව ලැබිච්ච ගමන් නිකන් අර වැවක් පිටාර ගලනවා වගේ නිය සොරවුව කඩාගෙන පිටාර ගලනවා වගේ පිටාර ගලලා හිතාගන්න බැරි විදිහේ ජන බලයක් මාලිමාවට හැදුනා. ඒ කියන්නේ ගොඩක් ප්‍රදේශවල 100ට ගම්පහ සමහර තැන්වල 80% පන්නලා. ඒ කියන්නේ මේව කවදාවත් හිතාගන්න බැරි විදිහේ ඒක පක්ෂකට හීනෙන් අර හීනකින්වත් හිතාගන්න බැරි විදිහේ ප්‍රතිඵලයක් මේක. සහයි මාලිමාව පවා මේ වගේ ප්‍රතිශතයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ වගේ ප්‍රතිශතයක් ඇත්තටම බලාපොරොත්තු වෙනවා කියන එක දේශපාලන වශයෙන් අර ඉතාමත්ම සුබවාදී අර්ම සුබවාදී විදිහට තමයි මෙහෙම 80% පන්නල ලබා ගන්න පුළුවන්. දේශපාලනේ කරලා තියෙන අය දන්නවා මෙච්චර ප්‍රතිශතයක් ගන්න එක ලේසි නෑ කොහෙත්ම. ඔබ හිතන්නේ මෙච්චරම මේ ඔබ කියනවා වගේ මෙහෙම දේශපාලනය කරන අයටත් හිතාගන්න බැරි ප්‍රතිශතයකින් මෙහෙම ජයග්‍රහණය කරලා තියෙන්නේ මාලිමාව කෙරෙහි තබපු විශ්වාසයේද වැඩි නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ නැත්නම් සිලින්ඩරය සජබේ සජීත් පොදුජන පෙරමුණ මෛත්‍රීපාද සිරිසේන මේ ඔක්කොටම තිබ්බ කලකිරීමද වැඩි? මෙතන උනේ අර මීට කලින් මේ රට පාලනය කරපු ඒ පාලක පැලැන්තිය ඔබ කියපු දෙවණියට කියපු හැම පක්ෂයකින් මේ කියන්නේ සජබ UNP පොහොට්ටුව ශ්‍රී ලංකා ඔය හැම පක්ෂකින්ම පෙන්නන්නේ අර මීට කලින් ලංකා පාලනය කරපු සාම්ප්‍රදායික පාලක පැලැන්තිය. මේ පාලක පැලැන්තිය සම්බන්ධයෙන් ඉතාම දැඩි අපේක්ෂා බංගත්වයක් දැඩි කලකිරීමක් දැඩි කෝපයක් මිනිස්සු තුළ කැකෑරෙමින් තිබිලා තියෙනවා. මේ කැකෑරෙමින් තිබෙන කෝපය අර අර වතුර බෝලයක් වතුර රබර් බෝලයක් වතුරයට ඔබලා තියලා එක පාරට මත ගත්තහම රබර් බෝලේ උඩ මතුවෙනවා වගේ මේ කැකෑරෙමින් තිබ්බ කෝපය මේ උඩ මතු වුණා. ඒකත් එක්ක අනිත් පැත්තෙන් ඒකේ වාසිය මාලිමාවට අත් වුණා. ඒ වගේම මේ සියලු දෙනා ප්‍රතික්ෂේප කරලා මිනිස්සු ඒ කැකැරීම පවතින කෝපය හින්දම මාලිමාව වැළඳගෙන තියෙනවා. ඒ කියන්නේ මාලිමාවේ ඒගොල්ලෝ කිව්වනේ මේ අනිත් පක්ෂණින් කිව්වනේ මාලිමාවේ අපේක්ෂකයෝ කවුරුත් දන්නේ නැහැ. ඒගොල්ලෝ කවුරුත් දැකලා නැහැ. ගම්බල කිසි කෙනෙක් ඒගොල්ලන්ව අඳුරන්නේ නැහැ. ඒ කිසිම එකක් අදාළ වුණ නැහනේ. මිනිස්සු හොයාගෙන ගිහිල්ලා ඡන්ද දුන්නා. කාට උනත් කමක් නැහැ උඹලට වඩා උන් හොඳයි කියලා ඡන්ද දුන්නේ නේද? හරි සරල කතන්දර ඒකනේ. දන්නේ නැති උනත් කමක් නැහැ උන් කවුරු උනත් කබන්නේ හැබැයි උඹලට වඩා හොඳ බව දන්නවා. සහ දැන් අද දවසේ මේ අමාත්‍යවරණ 21 දිනක් දිවුරුම් දුන්නා. අද දවසේ වෙනති සමහරලාට කට්ටියව දකින්න තත්ත්වෙ ගොඩක් අය මාලිමාවේ දිවුරුම් දෙනකොට. ඒ කියන්නේ අර ලම්බුළු ලංකාවෙම කට්ටිය. මොකද අර ඒ අර ජනප්‍රිය මුහුණු නෙමෙයි නිතර තිබුණේ. ඔව් ඒ කියන්නේ දැන් මීට කලින් යමති මණ්ඩලයක් දිවුරුම් දෙනවා කියලා කිව්වහම අපිට සාමාන්‍ය හුරුපුරුදු දර්ශන කීපයක් තියෙනවනේ. එකක් තමයි අර ජෝන්ස්ටන්ලා රත්තරන්ලා මහින්දානන්දලා ලන්සලා නේද ඒ එක එක ජාතියේ මේ පරණ දේශපාලනේ ඒ සාම්ප්‍රදායික ජරාජීර්ණ දේශපාලනේ ඉස්සරහින්ම තියෙන මූණු ටිකක් තියෙනවනේ ජෝන්ස්ටන්ලා ඒ කට්ටිය සාමාන්‍යයෙන් ওই කට්ටිය තමයි ඇමති මණ්ඩලයේ කියලා දියුරුම් දෙන්නේ. ඊට අමතරව අර දොළපිදේනි ප්‍රේතකුටු දෙනා වගේ බදුදීන්ට රෞෆකීම්ට තොණ්ඩමන්ට දිගම්බරම්ට මේ කට්ටියට ප්‍රේතකුරු ටික ප්‍රදානය කරනවා. ඊට පස්සේ රාජපක්ෂ සනුහරයට දෙනවා අයියට බාප්පට මල්ලිට මහප්පට තාත්තට ඔක්කොටම අමාත්‍යංශ හැටුට අමාරක් ඒගොල්ලන්ට දෙනවා. මෙච්චරකල් ඇමති මණ්ඩල දිවුරුම් දීම සම්බන්ධයෙන් අපි හැමෝගෙම ජීවිතයේ තියෙන පොදු අත්දැකීම ඕකයි. ඊට වඩා අත්දැකීමක් නැහෙනේ. එතකොට මේ පාර තමයි මං හිතන්නේ ඊට වඩා ඉතාම වෙනස් අත්දැකීමක් මිනිස්සුන්ට දැක ගන්න පුළුවන් වුණේ ඇමති මණ්ඩලයක් දිවුරුම් දීම සම්බන්ධයෙන්. මං හිතන්නේ ඉතිහාසයේ අර වැඩිම ප්‍රමාණයක් වෘත්තීය වේදීන්ට ඉඩ හම්බුනේ මේ කැබිනට් මණ්ඩලයේ. ඒ කියන්නේ ඊට කලින් වෘත්තීය වේදියෙකුට ඒක සාමාන්‍යයෙන් ඒ වගේම අර
අලුතෙන්ම පාර්ලිමේන්තු ආපුවයට කැබිනට් එකේ දොර ඇරෙන එක. මේක සාමාන්‍යයෙන් නම් උනේ නෑ ලංකාවේ. කොච්චර ඉහළ ගණයේ වෘත්තීය වේදියෙක් ආවත් පාර්ලිමේන්තුවට මුලින්ම පාර්ලිමේන්තුවේ බැක් බෙන්ච් කෙනෙක් වෙලා ඉඳලා, ඊට පස්සේ නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙලා ඉඳලා, ඊට පස්සේ රාජ්‍ය ඇමති කෙනෙක් වෙලා ඉඳලා, ඊට පස්සේ කැබිනට් ඇමති කෙනෙක් වෙන්න ඕනේ. මේක දීර්ඝ ගමනක්. එතකොට ඔය බෝධිසත්වයෙක් ඔය ගමන යන්න පටන් ගත්තත් ඔය පඩිපෙළේ උඩට වෙනකොට අර ක්‍රියාවලිය ඇතුලේ දූෂිතෙක් බවට පත් වෙලා ඉවරයි. මේ දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් ඒ පුද්ගලයා ගිලගෙන හමාරයි. තේ ඇමති කෙනෙක් වෙනකොට ඒ මිනිස්යාගේ ආත්මය මොනවත් ඉතුරු වෙලා නැහැ. ඉතින් මේ පාර ඒකෙන් සෑහෙන්න බ්‍රේක් වෙලා තියෙනවා. ඒ පරණ සම්ප්‍රදායෙන් සෑහෙන්න ඛණ්ඩණය වෙලා තියෙනවා. ඛණ්ඩණය වෙලා අලුත් සම්ප්‍රදායකට අලුත් පිළිවෙතකට ගිහින් තියෙනවා. ඕක යම් තාක් දුරකට ජේ.ආර්. ජයවර්ධන 77 ගියා. ජේ.ආර්. උත් ඒ පාර මුලින්ම පාර්ලිමේන්තුව ආපු අයට අමාත්‍යංශ වැදගත් කීපයක් බාර දුන්නා. ඒකට මේ පාර ඊට වඩා ගොඩක් විශාලයි මේ පරිවර්තනය. නමුත් ඒක මේ සෑහෙන දුරකට අර අලුත් අයට අවස්ථාව ලැබුයි. අලුත් අය කවුරුත් අර එහෙම මෙහෙන් ඇහිඳපු කට්ටිය නෙමේ, වැරදිලා පාර්ලිමේන්තුවත් ආපු කට්ටිය නෙමේ. මේගොල්ලෝ වෘත්තීය වේදීන්. ඒ විෂයන් සම්බන්ධ ප්‍රාමාණික දැනුම තියෙන අය. ඊට අමතරව දේශපාලනේ පූර්ණ කාලීනව JVP එක දේශපාලනය කරපු ජනතා ඇමති බලමුණත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ලාල් කාන්ත, විජිත හේරත්, නලින්ද ජයතිස්ස, එතකොට සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, ඒ වගේ අයට හම්බෙලා තියෙනවා. ඇමතිකන් සමන්ත විද්‍යාරත්න, ඒ වගේ අයටත් කැමියට ඇමතිකන් හම්බෙලා තියෙනවා. ඒ වගේම අර විදිහ වෘත්තීය වේදීන්ටත් සමබර නියෝජනයක් කැබිනට් එක ඇතුලේ ලැබිලා තියෙනවා. මේකත් ඉතාම විශේෂ තත්ත්වයක්, මීට කලින් ලංකාවේ දකින්න නොලැබිච්ච තත්ත්වයක්. ඒ කියන්නේ මීට කලින් කැබිනට් මණ්ඩලයක් ආවට පස්සේ මේ වෘත්තීය වේදීන්ට දීලා තියෙන බර වගේ ප්‍රශ්න අදාළ වෙන්නෙම නැහැ. ඒ කියන්නේ ඒවා නිකන් මාතෘකාවට ගන්නවා නම් අපිට පිස්සු කියලා හිතන මිනිස්සු නේද? ඒ කියන්නේ මේ පාර එහෙම නෙමෙයි. මේ පාර අර ඒ වගේ දේවල් ගැන සාකච්ඡා කරන්නම අපිට වපසරියක් ලැබිලා තියෙනවා. ඔව්, දැන් අපි ගතුතින් නලින්ද ජයතිස් මහත්මයා ඔහුට සෞඛ්‍ය අමාත්‍යංශය බාර දීලා තියෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් ඔහු වෛද්‍යවරයෙක් සහ අධිකරණ අමාත්‍යංශයත් නීතිඥවරයෙක් තමයි. ඉතින් එහෙම බලනකොට අර ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ වෙනස මේ අමාත්‍ය මණ්ඩලෙන් මූලිකව ලැබෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. දැන් ඊළඟට තියෙන කාරණේ මේ අසීමිත බලය ගැන, 3-2 එහා ගිය බලය ගැන. මේ බලය මේ මාලිමා ආණ්ඩුව කොහොමද පාවිච්චි කරන්න ඕන? ඔව්, දැන් උතන තියෙන ප්‍රශ්නේ තමයි ඔන්න 3-2 ගැටලුව. 3-2 මං ඉදර මීට කලින් කරපු මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක මාධ්‍ය සාකච්ඡාවක ටිල්වින් සිල්වාමත් කිව්වා 3-2 හම්බෙච්ච ආණ්ඩුව අතීතයේ ක්‍රියා කරලා තියෙන විදිහ ගැන ඒගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවයි කියලා. එතකොට ඒකෙන් කියන්නේ ඒකේ අනතුරු, අපි අනතුරුවෙන් කිව්වොත්, මං කිව්වෙත් මාත්මේ වැඩසටහනේවත් කිව්වෙත් 3-2 අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් දැන් මේ මිනිස්සු ඡන්ද දෙනකොට 3-2 බලබල නෙමෙයිනේ දෙන්නේ. අර හෝල්සේල් එකේ දීලා තියෙනවා, අර ගැට්ටිය ප්‍රතික්ෂේප කළා දෙන. ඒගොල්ලන්ව සම්පූර්ණයෙන්ම ඒක ශ්‍රමදානයක් නෙමෙයි, ඇත්තනම් භූමිදානයක් තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ විපක්ෂයක් නැත්තටම නැති පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ විපක්ෂය නැත්තටම නැතිවම අපි කතා කරමු පස්සේ වෙනම කැලලක, වෙනම දෙයක් විදිහට අරගෙන. එතකොට දැන් මේ 3-2 බලය එක පැත්තකින් විශාල බලයක් ලැබිලා තියෙනවා. අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුව ඇතුලේ සංවර්ණ හා තුලන විදිහට කටයුතු කරන්න තියෙන විපක්ෂයත් නැත්තරම නැති වෙලා ගිහින් වඳ වෙලා ගිහින් තියෙනවා. එතකොට නිකන් අර අස්සම් කරපු හිස් චෙක් පතක් ලැබිලා තියෙනවා. කැමති යගයක් දාගන්න පුළුවන්. එතකොට එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් මේක අර අපි කලින් කිව්වා වගේ ඇල්පිටිය ප්‍රතිපලෙන් මේක පුරෝගතණය කරන්නත් බෑ. ඇල්පිටිය ප්‍රතිපලය දැක්කම තේරෙන්නේ මේක මේ අර කාටවත් එහෙම හිස් චෙක් පතක් හම්බෙන්නේ නැහැ කියලා. නම්බර්ස් බැලුවහම. නමුත් දැන් මේ වෙලා තියෙන විදිහට මේක සති දෙක තුනක් වගේ ඇතුළත ඇල්පිටිය ප්‍රතිපලය සම්පූර්ණයෙන්ම කඩපිට හැරලා ඒක උස්සල පොළොවේ ගහලා වගේ තියෙන මිනිස්සු. ඉතින් මේ පොතන තියෙන ප්‍රශ්නේ ඉතාම සීරුවෙන් ඒගොල්ලෝ මේ ගමන දැන් යන්න ඕනේ. ඉතාම සීරුවෙන්. හේතුව අර මහා බලයක් ඒගොල්ලන්ගේ ඇත්තේ තියෙනවා. ඒ බලයට සීමාවන් දාන්න තියෙන ඒ ක්‍රමවේද සම්පූර්ණයෙන්ම සුන්නත් දූලි වෙලා ගිහිල්ලා තියෙනවා. කැමති දෙයක් දැන් කරන්න පුළුවන්, කැමති නැටුමක් නටන්න පුළුවන්. නමුත් අර ඉංග්‍රීසිය කියවනක් තියෙන විත් ග්‍රේට් පවර් කම්ස් ග්‍රේට් රෙස්පොන්සිබිලිටි කියලා. මහා බලයක් එක්ක මහා වගකීමකුත් එනවා. එතකොට මේ මහා වගකීමෙන් අර තමන්ම ඒ වගකීම කරට අරගෙන වැඩ කළොත් ඇරෙන්න වෙන විදිහක් නැහැ ඒගොල්ලන්ව නවත්තන්න දැන්. ඉතින් ඒ වගකීම ඒගොල්ලෝ ඇතුළෙම නිර්මාණය කරගන්න ඕන තත්ත්වයක් තමයි ඇත්තට මේ වගේ ජන බලයක් එක්ක නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් තනිකරම මේ අර ජනතාව
පැත්තේ තිබුණ බර සම්පූර්ණයෙන් දැන් මාලිමාව පැත්තට ගිහිලා මේ ආණ්ඩුව පැත්තට ගිහිලා තියෙන්නේ ඒ වගකීම. ඔව් ඒ කියන්නේ ජනතාව විශාල බලාපොරොත්තු කන්දක් ගොඩ ගහගෙන තමයි මාලිමාවට මේ මේසා විශාල බලයක් ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ බලයක් මේ ඉතිහාසයේ කාටවත් ලැබිලා නැහැ. විශේෂයෙන්ම උතුරු රැගෙනහිර කවදාවත් මේ වගේ ජාතික දේශපාලන ප්‍රවාහය නියෝජනය කරන පක්ෂයකට මෙහෙම ඡන්දෙ දීලා නැහැ. කවදාවත් සිංහල කතා කරන නායකයෙකුට සිංහල විතරක් කතා කරන, ඒ කියන්නේ අනුරදිසානායක සාමාන්‍ය ඉංග්‍රීසියෙන් සම්නිවේදනය කරන්නේ නැහැ. සිංහලෙන් තමයි මේ වගේ සිංහලෙන් විතරක් කතා කරන නායකයෙකුට උතුරු දෙමළ ජනතාව කවදාවත් මේ වගේ විශ්වාසයක් මේ වගේ විශ්වාසනීය බවකින් ඡන්ද දීලා නැහැ. මුස්ලිම් ජනතාව මේ වගේ විශ්වාසනීය බවකින් ඡන්ද දීලා නැහැ. කඳුකර ජනතාව මේ වගේ තමන්ගේ ප්‍රජාව නියෝජනය කරන අර සාම්ප්‍රදායික බල කඳවුරට පයින් ගහලා එළවලා මාලිමාව වැළඳගෙන තියෙනවා. මේ වගේ එකක් කවදාවත් ඉතිහාසයේ සිද්ධ වෙලා නැහැ. ඉතින් මේ සියල්ලත් එක්ක මේ ඔක්කොම කළමනාකරණය කරගෙන මේ හැම ජන කොටසකටම විශාල බලාපොරොත්තු තියෙනවානේ. මේ හැමෝම මේ තමන්ගේ සාම්ප්‍රදායික තමන්ගේ පරණ බලකඳුරු වලට පයින් ගහලා ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේ හිතේ තියෙන බලාපොරොත්තු ඒගොල්ලෝ ලව ඉෂ්ට කරගන්න බැරි වෙච්ච හින්දානේ. ඒගොල්ලෝ තමන්ගේ බලාපොරොත්තු කඩ කරපු හින්දානේ. දැන් ඒ සියල්ල මාලිමාව පැත්තට ඇවිල්ලා තියෙනවා. මේක හොඳ පැත්තට හසුරුව ගත්තොත් මීට කලින් ආණ්ඩුව වලට කදුකරේ ඡන්දවලට තොණ්ඩමන් හරි දිගම්බරම් හරි රාධාකෘෂ්ණන් හරි වේලුකුමාර් හරි ඒගොල්ලෝ මතය පෙන්ඩුණා. නැගෙනහිර ඡන්දවලට බදෝදීන් හකීම් පිල්ලයන් කරුණා මේ කට්ටිය මතය පෙන්ඩ වුණා. උතුරේ ඡන්දවලට TNA ITAC එක TNA EPDP එතකොට කවුද විග්නේශ්වරන්ගේ පක්ෂය ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලගේ පක්ෂය මේගොල්ලෝ මතය පෙන්ඩ වුණා. ඒකට මේ වගේ මේ සම්දාන පාර්ශවකාරය ගොඩක් එක තමයි බලය හදාගන්න වැඩේ කරන්න උනේ. දැන් මේ පාර මාලිමාව මේක කළමනාකරණය කරගෙන මේකට කොන්ක්‍රීට් දාගෙන ආරක්ෂා කරගත්තොත් ඒගොල්ලන්ට තනියම ලොකු බේස් එකක් හැදෙනවා උතුරු නැගෙනහිර කඳුකර පළාත්වල. ආයි ඡන්දකින් නම් එලවන්න අමාරු තත්ත්වයක්. ඒ කියන්නේ ඡන්දකින් ගලවන්න බැරි බලයක් හදාගන්න ලොකු අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා. මං කියන්නේ ඒක එහෙමමයි කියලා මේ වෙනකොට. නමුත් මේක රැකගත්තොත්, මේක ආරක්ෂා කරගත්තොත්, මේ පළාත්වල බේස් එක ණය යන්න නොදී මේ මිනිස්සු තමන් එක තියාගත්තොත් ඉතාම අමාරුයි පරාජය කරන්න ඊට පස්සේ. මොකද අනිත් හැමෝම සන්ධාන ගහගෙන අටවගෙන එන්න ඕනේ. මේ සඳහන් අටවගෙන එනකොට විවිධ පොරොන්දු දෙන්න වෙනවා. මේ තමන්ගේ බේස් එකක් තියෙනා වගේ නෙමෙයි. දැනටත් අපි මේ වැඩසටහන පටිගත කරන වෙලාවෙවත් සමගි ජන බලවේගයේ ජාතික ලැස් වෙන්න മന്ത്രി වරුන් තාම තීරණය කළ නැහැ. එතරම් පොඩි ප්‍රශ්න. මං කියන්නේ මේ ගහමරා ගන්න ඇති මේ වෙනකොට නේද? මේ පහ තීරණය කරගන්න. පහ තීරණය ඔයක තමයි. ඉතින් අර ඒ එතනත් ඒ පහ තීරණය කරන්න බැරි අර ඔබ අර කලින් කිව්ව විදිහට කලින් ආණ්ඩු කරපු ප්‍රති මේ දේවල් නේ. ඉතින් අර මේ සතුටු කරන්න දෙන්න වෙනවා. හැබැයි දැන් මාලිමාවට ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕක ආරක්ෂා කරගත්තොත් ඒගොල්ලන්ට ලේසි නෑ. ඒගොල්ල විපක්ෂයට ඊට පස්සේ ඡන්දේ මාලිමාව පරාජය කරන්න. තාම ඡන්දපති වෙලා දවස් දෙකක් ඉඳන් මේවා කියන්න කල් වැඩි ඇති. නමුත් මේක තමයි තත්ත්වය. ඒ වගේම අනිත් පැත්තෙන් මේක කළමනාකරණය කරගන්න බැරි වුණොත් ගොඩනගෙන ඒ අපේක්ෂා භංගත්වයත් විශාලයි. මේ පාර කියන්නේ කිසිම ආණ්ඩුවකට නැති තරමේ ජන බලයක් පාර්ලිමේන්තු බලයක් දුන්න වගේම මේක හසුරව ගන්න බැරි වුණොත් හරියට කිසිම ආණ්ඩුවකට මුහුණ දුන්නේ කිසිම ආණ්ඩුවක් මුහුණ දුන්නේ නැති විදිහේ අපේක්ෂා භංගත්වයකටත් කලකිරීමටත් ඒයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මං හිතනවා අනුරැතුළු ඒ කණ්ඩායම මේකේ බර මේ අපේක්ෂාවන්ගේ බර හොඳට තේරුම් අරගෙන වෙන්න ඇති කියලා මේ මොහොතේ දේශපාලනය කරන්නේ. ඔව් මේ මහමැතිවරණින් ජයග්‍රහණය කරාට පස්සේ ඒ වගකීම තේරුම් ගත්ත නිසා වෙන්න පුළුවන්. ජනාධිපතිතුමා කියන්නේ හුස්ම තියෙනකම් මේක අමතක කරන්නේ නැහැ කියන කාරණේ. මේ දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ මේ විපක්ෂය. දැන් මේ තියෙන විපක්ෂය පාර්ලිමේන්තුවේ මොකද්ද උන්ට කරන්න තියෙන්නේ? අතරම විපක්ෂයට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. විපක්ෂය වෙනම නිවාඩුවක් දාලා හිතන්න ඕනේ තමයි මොකද්ද උනේ කියලා. කියන්නේ මේ අපි කිව්වනේ මේ වැඩසටහනේ මේ වචන වලින්ම කිව්වා ඊළඟ පාර්ලිමේන්තුව හැදෙන්නේ ලංකා ඉතිහාසයේ දුර්වලම විපක්ෂය කියලා. මොකද ඔක්කොම පොරකේ විපක්ෂයට යන්නේ. කිව්වා වගේම දුර්වලම විපක්ෂය හැදිලා තියෙනවා. මේක මේ නොම්බර අතින් එහෙම තමයි ආසන සංඛ්‍යාවත් එක්ක දුර්වල විතරක් නෙමෙයි. ඒකත් දුර්වලයි අතිශයින්ම. ආසන 40යි. අනෙක් පැත්තෙන් මිනිස්සුන්ට විහිළුවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් සමග ජන බලවේගයේ ප්‍රතිශතය මේ පාර 120ක් නැහනේ. 119යි ඔහොම ගන්නනේ. 120ක් නැහැ. සමස්ත ඡන්ද ප්‍රමාණය 5න් 1ක් ඒගොල්ලන්ට දිනා ගන්න බැරි වෙලා තියෙනවා.
සමහර ප්‍රදේශවල ප්‍රතිශතය 9% ගම්පහ වගේ දිස්ත්‍රික්කවල සමහර ආසන ප්‍රතිශතය 9% 10%. සමහර ආසන ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය තව පොඩ්ඩක් වැඩි වුණා නම් සජබට වඩා ගන්නවා ප්‍රතික්ෂේපිත ඡන්ද. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් සජබ දැන් සුළු පක්ෂයක ලෙවල් එකට වැටලා තියෙන්නේ නොම්බර අතින්. එන මහින්ද රාජපක්ෂ ඉස්සර උතුරු චන්දිල්ලුවර 2015-2010 මහමැතිවරණවල උතුරු ජනතාව හෝල්සෙල් එකේ මහින්දට විරුද්ධව ඡන්ද දුන්නානේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මහින්ද දැක්කේ හතුරෙක් වගේනේ. මහින්ද උතුරෙත් මීට වඩා ගත්ත ඡන්ද. හරි. ඇත්තටම නොම්බර බැලුවොත් නොම්බර 2010-2015 මැතිවරණවල මහින්ද රාජපක්ෂ උතුරේ ගත්ත ඡන්ද ප්‍රතිශතය බලන්න ආසනවල මීට වඩා වැඩි. ඒ කියන්නේ ඒකෙන් තේරෙනවා මොන තරම් දිය වෙච්ච, මොන තරම් කාදණය වෙච්ච, මොන තරම් හෝදාපාලු වෙලා තියෙනවද කියලා. විපක්ෂ මේක මෙහෙම වෙනවයි කියලම අපි කිව්වා මේ වැඩසටහනේ මෙතනම වාඩි වෙලා. එතකොට මෙතනින් එහාට අනිවාර්යයෙන්ම කරන්න ඕන එකම දේ අලුත් විපක්ෂ නායක කෙනෙක් පත් කරගත යුතුමයි. වෙන මේ වෙන කිසිම නිදහසට කාරණයක්වත් වෙන කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. මේ විපක්ෂ නායකවරයා තමන්ට කරන්න පුළුවන් උපරිමේ දැන් කරලා ඉවරයි. කියන්නේ හොඳටම කරලා ඉවරයි. කියන්නේ මේ විපක්ෂ නායකයා ඔහු කොච්චර හොඳ පුද්ගලයෙක් වුණත් නරක පුද්ගලයෙක් වුණත් ඒක අදාළ වෙන්නේ නැහැ. දැන් වැඩේ කෙරලා නැහැ. ඒතකොට නැවත ඉඩක් ඡන්ද දෙකක්නේ. ඒ කියන්නේ ඡන්ද දෙකකදී ඉතාම දරුණු සෝදාපාලුවක් 2020 ඒ වගේ ඒ සෝදාපාලුව වගේ විශාල සෝදාපාලුවක් 2024. මෙතනින් එහාට එක දවසක් අතේ තනතුරේ ඉන්න ඔහුට මේ වළංගුභාවයක් නැහැ. එහෙනම් අලුත් විපක්ෂ නායකවරයෙක් පත් කරගන්න ඕනේ. විපක්ෂය ඡන්ද දින නෙමෙයි අඩුම ගානේ සීරියස් දේශපාලන ප්‍රවාහයක් විදිහට මිනිස්සු අඳුර ගන්නනවා. පොඩක් ගැම්මෙන් හරි ඉන්නන. ගැම්මෙන් අඩු ගානේ මේ දැන් ඊළඟට ප්‍රාදේශ සභාවකට හරි පොඩ්ඩක් ගැම්මේ තරඟ ගන්න නම් දිරන්න බැරි වුණත්. ඒ කියන්නේ මේ 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 උණුසුමේම ඊළඟ පළාත් පාර්ලිමේන්තුවරණ තිබ්බොත් ආයේ මේක මේ භූමි දාණය නෙමෙයි අර මේ කියන්නේ එතනින් එහාට කියන්නේ ආදාහණය වෙනවා. මේ පළාත් පාර්ලිමේන්තුවරණ තිබ්බොත් මේ උණුසුමේම එක කොට්ටාසයක් දිනා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක 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 දේශපාලන ව්‍යාපාරයකට වෙන්න පුළුවන් නරකම දේ මේ වෙලා තියෙන 10%ක් ඡන්ද ගන්න බෑ කියලා ලංකාවේ වැඩිම ඡන්ද තියෙන දිස්ත්‍රික්කයේ ආසනවලින්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම පක්ෂ නායක සජබේ ප්‍රශ්නේ තියෙන වෙන කිසිම තැනක නෙවෙයි පක්ෂ නායකත්වයේ තමයි අවුල තියෙන්නේ. සජිත් ප්‍රේමදාසගේ තමයි, ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස ජනතාවට විහිළුවක් වෙලා ඉවරයි. පාර්ට බැස්සම මේ ඔබේ ආයතන උනත් පාර්ට බැලලා මයික් එකක් කරන් සජිත් ගැන මොකද හිතන්නේ කියලා අහගේ 10 දෙනෙක්ගෙන් 9 දෙනෙක් දෙන්නේ එකම උත්තරේ. ඒ උත්තරේ මොකද්ද කියලා ඔබ දන්නවා. ඉතින් ඒ නිසා තමයි මැද කොළඹත් එක්සත් මේ සමගි ජන බලවේගයට අහිමි වෙනවා. මැද කොළඹ කියන්නේ දෙයනේ රණසිංහ ප්‍රේමදාසගේ ආසනේ. මැද කොළඹින් අර ඉර නොබසින අධිරාජ්‍ය වගේ තමයි මැද කොළඹ එක්සත් ජාතික පක්ෂයේ එහෙම නැත්නම් සමගි ජන බලවේගයේ තියෙන ජාප ඡන්ද පදනමනේ. ඒක තිබුණේ මැද කොළඹත් පරදිනවා කියලා කියන්නේ. ඉතින් එතනින් එහාට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ මට මෙහෙම හිතෙනවා, දැන් අපේ කලින් පාර ගියෝ තින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කිරීමත් එක්ක හරි මේ සමානයි මේ ඡන්ද ගණනය. මේ ගාන කියන්නේ 68,000 ගණක් තමයි ඔහුත් ගත්තේ. අපි ආසන්නවනේ ප්‍රතිශතය ගොඩක් වැඩි. ඊට පස්සේ දැන් මේකත් එහෙමයි, මේ මහමැතිවරණයේත් 68,000 ගණක් තමයි ගත්තේ. අපි ආසන්නව ගියෝ තින් 69ක්, දෙකම 69ක්. අපි එක 69ක ප්‍රතිඵලය අපි දැක්කා මොකද්ද උනේ කියලා. මේ ප්‍රතිඵලය එහෙම නොවි මොකද අපි සමහර ආසන ගත්තම අර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරපු ආසනම තමයි මාලිමාව මේසරි ජයග්‍රහණය කළේ. ඒ ප්‍රතිශතය කියන්නේ ඒ ආසන ගණන ඒ විදිහටම මාලිමාව ජයග්‍රහණය කළ තිබුණා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ නෙමෙයි, මෙතන තියෙන ප්‍රශ්නේ ඒ ප්‍රතිඵලය මාලිමාවට නොලැබී ඉදිරියට යන්න පුළුවන් වෙයිද කියන කාරණය. ඔබ හිතනවද මේක හරි අපි කියන අර ස්මූත් විදිහට යන්න පුළුවන් වෙයි කියලා? ඒකේ සමහර අය කියනවා ඒ 69 මේ 79 දෙකම එකයි කියලා. සම්පූර්ණයෙන්ම වැරදි. ඒ 69 මේ 79 අහසට පොළොව වගේ වෙනස්. හේතුව ඒ 69 නිර්මාණය කරගත්තේ ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් දියත් කරපු ප්‍රෝඩාකාරීම දේශපාලන උපාය මාර්ග, ප්‍රෝඩාකාරීම දේශපාලන ප්‍රයත්නයන් හරහා. අපි දන්නවා වඳ කොත්තු, වඳ සැත්කම්, වඳ පෙති, එහෙමගේ මුස්ලිම් විරෝධයක් සමාජයේ නිර්මාණය කරලා, සමාජයේ බෙදීමක් නිර්මාණය කරලා, පාස්කු ප්‍රහාරයේ ගලා ගිය ලේ මතින්
විපාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා තාම හරියට හොයාගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් තාම සාකච්ඡා වෙනවා, විවිධාකාර කතන්දර පැතිරෙනවා. ඉතින් මේ දේශපාලන උමනා වෙනුවෙන් කරයි කියලා කියන විශාල පිරිසක් සමාජයේ ඉන්නවා. මේ හැම දෙයක් හරහාම නිර්මාණය කරගත්ත ජාතික ආරක්ෂාව අනතුරේ කියලා ආඛ්‍යානයක් නිර්මාණය කරගෙන, මෙන්න මේ ආඛ්‍යානය මතින් සමාජය බෙදලා වෛරය, බිය, සැකය අවුලලා තමයි අවසානයේ අර කැලණි ගඟෙන් නාගයෙක් මතු වෙලා ඒ කරපු මහා බොරුව. ඒක තමයි අර කේක් එක උඩ දාපු අයිසිං එක. අර බොරුවෙන් නිර්මාණය කරපු කේක් එකක් උඩ දාපු අයිසිං එක තමයි කැලණි අර නයා ගඟ දෙබැකට නාගයෙක් ආවයි කියලා මේ නෙළුම් මල් පොට්ටු බෙදලා ඒ කරපු විගඩම. මේ හැම එකෙම තමයි ඒ හැට නමේ නිර්මාණය කළේ. ඒ ඒ ඒ ඒ ඒ බොරු ඒ එහෙම අවුලක් සමාජය නිර්මාණය කරලා සමාජය බෙදලා තමයි ඒක නිර්මාණය කළේ. මෙතන එහෙම දෙයක් නෙවෙයි නෝනේ. මෙතන උනේ මේ ලංකාවේ මිනිස්සුන්ට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අර වගේ බොරු කරපු, අර වගේ සමාජය මුලා කරපු, මිනිස්සුන්ගේ අනාගතය අඳුරු කරපු අර සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයේ සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ කැකෑරෙමින් තිබුණු කේන්තිය, අපේක්ෂා බංගත්වය පුපුරලා දෝර ගලාගෙන ගියා. ඒක තමයි ඒ දෙකක් මේ සමාජයේ බෙදීමක් වුණේ නෑනේ මෙතෙන්දි. එක හඬින් මිනිස්සු සිංහලද දෙමළද මුස්ලිම්ද වතු දෙමළද ක්‍රිස්තියානිද කතෝලිකද බර්ගර්ද මැලේද කිසිම වෙනසක් නෑ. සියලුම දෙනා එක හඬින් එක තැනක හිටගත්තා. ඒක අපි බාරගන්න ඕනේ. මේකයි අරකයි ආසට පොළොව වගේ කියන්නේ ඒකයි. ඔය රැල්ල කියන දේ නරක, රැල්ල කියන්නේ සමූහ මාස් ඇක්ෂන් එකක්නේ. රැල්ල කියන්නේ මිනිස්සු ගොඩක් එකතු වෙලා යමක් ඉල්ලා සිටිනවා, පොදු දෙයක් ඉල්ලා සිටිනවා එක හඬින්. ඒක තමයි රැල්ල කියන්නේ. දේශපාලන රැල්ලක් හැදින් ට්‍රම්ප්ට රැල්ලක් හැදුනොත් ඒක එහෙමයි. අරාබි වසන්තය ආවත් ඒක එහෙමයි. ලංකාවෙත් රැල්ලක්, දේශපාලන රැල්ලක් හැදෙනවා කියන්නේ ඒක එහෙමයි. අරගලය කියන්නේ ඒ වාගේ ආපු රැල්ලක්, සමූහ මේ මාස් ඇක්ෂන් එකක්. මිනිස්සු ඇවිල්ලා එක හඬින් උද්වේගකාරී විදිහට යමක් ඉල්ලා සිටිනවා. රැල්ල නෙමේ නරක. රැල්ල ඇති කරන්නේ කුමක් විසින්ද කියන එකයි, රැල්ල විසින් අවසානයේ ඇති කරනු ලබන ප්‍රතිඵලය මොකක්ද කියන එකයි. අර ගෝඨාභයගේ 69 රැල්ල හැදුවේ අර සමාජයේ බෙදපු ජාතිවාදය, ආගම්වාදය, වෛරය, බිය, සැකය විසින් කියන මේ දේවල් විසින් තමයි අර රැල්ල නිර්මාණය කළේ. අවසානයේ ඒ රැල්ලේ ප්‍රතිඵලය වුණේ බංකොලොත් වෙලා බිඳ වැටලා බිමට සමතලා වෙච්ච රටක්. මේ රැල්ල එහෙම ඇති වෙච්ච රැල්ලක් නෙමෙයි. මාලිමාවට දේශපාලනිකව කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්, විවේචන තියෙන්න පුළුවන්. නමුත් ඒ රැල්ල අර වගේ ප්‍රෝඩාකාරී, ප්‍රයෝගකාරී, පට්ටපල් බොරුවලි නිර්මාණය වෙච්ච රැල්ලක් නොවන බව තේරුම් ගන්න අපිට සාමාන්‍ය ව්‍යවහාරික බුද්ධිය තියෙන්න ඕනේ. කෙසේ හෝ වේවා අවසානයේදී මේ මැතිවරණිනුත් ජනාධිපතිවරණිනුත් අපිට ගන්න පුළුවන් වෙන්නේ ලංකාවේ මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න බෑ කියන කාරණේ. ඔව්, ඒ කියන්නේ දැන් මිනිස්සු වෙනස්. ඉස්සර වගේ දැන් උදාහරණයක් විදිහට මේ ඡන්දෙට ඔන්න මෙන්න තියලා ගම්වම්පලේ නැටුවානේ නාඩගම. අර ප්‍රෙස් කොන්ෆරන්ස් තියතිය දවස් 7:00 පාස්කු ප්‍රහාරය ගැන නැවත නැවත මේ කාරණා මතු කර කර ඒ මේ රවි සෙනෙවිරත්න, ශානි අබේසේකරට එයා ඉලක්ක කරගෙන මේ වෙන නැටුමක් නැටුවනේ. සාමාන්‍යයෙන් පොඩි දරුවෙකුටත් තේරෙනවානේ ඒක මැතිවරණ වෙලාවේ මේ හෙඩ්ලයින්. එහෙම නැත්නම් මාධ්‍ය අවකාශය ඉලක්ක කරගෙන ප්‍රසිද්ධිය, බාල ප්‍රසිද්ධිය ඉලක්ක කරගෙන ගහපු ගේමක් කියලා. මේට අවුරුදු 5-10 කලින් ඕවා ඇත්තන වැඩ කළානේ. ඔය ගේම් වලින්මනේ ඒගොල්ලෝ ඡන්ද කළේ. ඔය ගේම් වලින්මනේ ඡන්දෙල්ලුවේ. දැන් මේ පාරේ එක ගැහුවාම, ඒ පාරේ එක තුරුම්පුව ගැහුවාම සමාජයෙන් හිතපු නැති විදිහ ප්‍රතික්‍රියාවක් ලැබුණ නේද? කතෝලික සභාවේ ඉඳලා හැමෝම වට කරගෙන ගම්මන්පිලව හැම ගැහුවා නේද? අන්තිමේදී ගම්මන්පිලගේ ඡන්ද ගණන් කළේවත් නෑ නේද? මනප ඡන්ද මේ පාර ගම්මන්පිලගේ ඡන්ද කීයද කියලා ගම්මන්පිලවත් දන්නේ නැතුව ඇති. ගණන් කළේ නෑ, ගණන් කරන්න උනේ නෑ, ඒ අවමේවත් ගත්තේ නෑ. ඉතින් ඒක තමයි කියන්නේ මේ සමාජ මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය එක්ක මිනිස්සු වෙනස් වෙනවා, දැනුවත් වෙනවා. මේක අඬපු රෝහිත ගියානේ පාර්ලිමේන්තුව. ඔව්, ඒ වගේ අර ඒ වගේ පොඩි ඕනම දෙයකදී අර අප්සෙට් ප්‍රතිපල වර්ල්ඩ් කප් එකක් ගත්තා සමහරලාට උගන්ඩාව ගහනවනේ දකුණු අප්‍රිකාවට. මං කියන්නේ ඒ වගේ එක මැච් එකක්, ඒ වගේ අප්සෙට් ප්‍රතිපල කීපයක් කොහොමත් තියෙනවා. ඒවා ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක මං හිතන්නේ ඔතන වෙන්න ඇත්තේ අර කළුතර ඇත්තටම ওই සිලින්ඩරේ ලයිස්තුව ගත්තාම ඒ චරිත කීපයක් ඒගොල්ලෝ දාලා තිබ්බනේ. උදාහරණයක් ඇදෙර වේල්ගමගේ පුතා. එතකොට රාජිත, රත්තරන්, කාලයක් දේශපාලන හිටපොයි. එතකොට මේ වගේ චරිත කීපයක් කොහොමත් කාලයක් දැම්මහම ඔය ඔක්කොගෙන් පොඩ 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 එකතු වෙලා කාට හරි ඕක අවසානයේ අර ඒ අඹගෙඩියේ වැටෙනකොට සරමල්ලන් ඉන්න කෙනෙක් උඩක්කොට අඹගෙඩියේ වැටෙනවා.
ඒ වගේ තමයි රත්තරන් මේ රෝහිතට ඕක ලැබුණේ. මේ ඉතින් ඔය වගේ දේවල් වෙනවා. නමුත් ආසන 11න් 8ක් ගත්තා නේද? මේ මේ දිස්ත්‍රික්කයේ ආසන 11න් 8ක් කළුතර මාලිමාවට ගියා. ඉතින් අර අර වගේ දේවල් වෙනවා. ඉතින් ඒක තමයි අර ඒ සමහර දේවල් අර වෙන එක හොඳයි. දැන් අර රෝහිත එතකොට තව කවුද ඉන්නේ සිලින්ඩරේ? රත්තරන් සහ මේ අනුරාධ ජයරත්න. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේම අර 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 මොඩල් එකේ එක්කෙනෙක්. හරිද? මතක් වෙයි අපිට. ඉතින් ඒ ඒ ඒ ඒ පරණ ඒගොල්ලෝ ඉන්න එක හොඳයි. එතකොට මතක් වෙන්න නේද? මතක් වෙන්න මෙහෙම කට්ටියත් මීට කලින් පාර්ලිමේන්තුවේ මෙහෙම චාමර සම්පත්. චාමර සම්පත්ලා රෝහිතලා ඉන්නකොට පාර්ලිමේන්තුවේ අර පරණ අර ජපානෙත් අර පරමාණු බෝම්බය ගැහුවට පස්සේ අර ඉතුරු වෙච්ච බයිසිකලයක් තියන්නේ මේ පරමාණු බෝම්බය ගහන ඒ අඳුරු සිද්ධිය මතක් වෙන්න. ඒ වගේ අර අන්ධකාර යුගයේ මතක් වෙන්න අන්ධකාර යුගයේ නෂ්ටාවශේෂ ටික දෙකක් තුනක් පරිමෙන්ද තියෙන එක හොඳයි. ඔව්. සහ දැන් පොදු ජන පෙරමුණ ගතතින් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ තුන් දෙනයි. නම රාජපක්ෂ, ඩීවී චානක සහ අර මාදුගොඩ ගාල්ලේ. ඉතින් කලින් පාර්ලිමේන්තුව රජ කරගෙන හිටපු කට්ටියට දැන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ රාජපක්ෂ ප්‍රොජෙක්ට් එක ඉවරයි. රාජපක්ෂ ව්‍යාපෘතිය ඉවරයි. ඉවරටම ඉවරයි. නැවත ඒ කියන්නේ නැවත නාමල්ට අර අපි කියන නැවත නාමල්ලෙයි මේ මොනවත් වෙන්නේ නැහැ. හැබැයි දැන් ඔවුන් කියන්නේ 100-3 ඉඳලා මාලිමාව මෙහෙම ආවනම් අපි දැන් 3 දෙනයි. 3 දෙනා ඉඳලා 100-3 එකයි ලොකු එහෙම එකක් මෙහෙම දෙපැත්තකින් බලන්න පුළුවන්. මාලිමාව 100-3 ඉඳලා මෙතෙන්ට එද්දී මාලිමාව අල්ලගෙන හිටියා. ඔව්. 100-3 රටනත් ඒගොල්ලෝ අල්ලගෙන හිටියා. ඒගොල්ලෝ අල්ලගෙන හිටියා අරමුණක්. ඒ අරමුණ අල්ලගෙන හිටියා ඒගොල්ලෝ මෙතෙන්ට ආවා. මේගොල්ලොත් අල්ලගෙන ඉන්නවා 100-3 ඉඳලා. අල්ලගෙන රාජපක්ෂලගේ නැට්ට. ඒ දෙකේ අරමුණක් අල්ලගෙන ඉන්නවා. රාජපක්ෂලගේ නැට්ට අල්ලගෙන ඉන්නවා කියන්නේ දෙකක්. ඒ දෙක අහසට පොළොව වගේ. අනිත් එක අර අරගොල්ලෝ 100-3 වැටෙන විකල්ප දේශපාලන බලවේගයක් විදිහට. ලංකාවේ ප්‍රධාන බලවේගයක් නෙමෙයි, ලංකාවේ විකල්ප දේශපාලන බලවේගයක් විදිහට. එතනද ඒ වගේ පොඩි තැනක හිටියේ. මේගොල්ලෝ අර මේ ඒ කියන්නේ දැන් මැලිබන් මුදලාලි බිස්කට් පෙට්ටියක් ඔළුවේ තියාගෙන ගිහිල්ලා ඊට පස්සේ මහා ව්‍යාපාරයක් ගොඩනගන එකයි. හරිද? මහා ව්‍යාපාරයක් ගොඩනගමින් හිටපු එක ඒක බංගලු තිරෙන් කාබාසිනිය කරගෙන ආපෝ බිස්කට් පෙට්ටියක් ඔළුවේ තියාගෙන පාර යන එකයි කියන්නේ දෙකක්. ඒ කියන්නේ ඒක තේරෙන් ඒක තේරුම් ගන්නවත් මං කියන්නේ අවම සංඥාපනයක් තියෙන්න එපේ. අවම IQ එකක් තියෙන්න ඕනේ නේද? ඒ අවම IQ එකක් නැති කට්ටිය තමයි ඔය නාමල්ලා කියලා කියන්නේ, පොහොට්ටුව කියලා කියන්නේ. බලමු එහෙනම් අපේ ඉදිරියට මොකද වෙන්නේ කියලා. දැනට අමාත්‍යවරුන් 21 දෙනෙක් දිරුම් දෙලා තියෙනවා. අපි සුබපතනවා මාලිමා රජයට. මොකද මුළු ලංකාවම බලාපොරොත්තු සහගතව ඡන්දය ප්‍රකාශ කළා තමයි මේ ආණ්ඩුව පත් කරගත්තේ. ඉතින් හැමෝම බලාපොරොත්තු වෙන වෙනසක්, ඒ වෙනස ඔවුන්ට කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා අපි හැමෝම ශ්‍රී ලංකිකයන් විදිහට ප්‍රාර්ථනා කරනවා. සහය අතරතුරේදී අර රෝහිත අබේගුණවර්ධන වගේ, නාමල් රාජපක්ෂ, ඩීවී චානක වගේ කලින් පාර්ලිමේන්තුව රජ කරගෙන හිටපු කට්ටියගේ ඒගොල්ලෝ නිරූපණය කරන්නේ මොකක්ද කියලා ජනතාව බලාගෙන ඉන්නවා. සුති රසික, අපි එහෙනම් තවතරස රහණකදී හම්බ වෙමු.